ඔයාලගේ දිසොන් ලොක්ස් තමගේ YouTube channel එක දැම්මම subscribe කරන්න එවාගේ notification bell එකත් on කරගන්න. ඉතින් අද මේ වල කතරන ගොඩක් වැඩගත් වෙන video එකක් කියලා හිතන මට 100%ක් මේ ඉතින් අපි කවුරුත් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහම අපි කවුරුත් phone වල message ගත්තාම අපි කවුරුත් message කරනවා එවාගේම ඔයාලට පේනවනේ මගේ keyboard එකේ මේ විදිහට ලස්සනද පේනවා ඉතින් ඔයාලට පේනවාද මේ විදිහට එකකින් එක අකුරු විතර මම පේනවා ඉතින් ඔයාලට පේනවාද මගේ පිටිපස්සේ photo එක ගත්තාම මගේ photo එකක් දාලා තියෙන ඉතින් ඔයාලට කැමති නම් ඔයාගේ photo එකක් දාන්න පුළුවන් ඉතින් ඔයාලට phone ඉතින් ඔයාලට මේ phone වල ගිහපුවම ඔයාලට නන එක එක විදිහට ඔයාලට message කරන්න පුළුවන් ඔයාලට පේනවාද මිහින ලස්සන අකුරුස් තියෙනවා ඉතින් ඒ විදිහට තමයි කොහොමද ඔයා ඒ විදිහට කරන්න කියලා තමයි අද මේ වීඩියෝ එක ඉතින් වීඩියෝ එකට ඔයාලට හොඳයි කියලා හිතනොත් අනිවාර්යෙන් comment එකක් දාන්න video like කරලා දාන්න ඉතින් මේක ඔයාලා ඉල්ලපුම video එකක් ඉතින් මේ විදිහට කොහොමද කරන්න කියලා තමයි අද මේ වීඩියෝ එක ඉතින් වීඩියෝ එකට හොඳයි කියලා හිතනොත් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න ඉතින් අනිවාර්යෙන් මෙතන පස්සේ full map video එක බලන්න යාළුවනේ ඔයාලා වෙනදා වගේම ඔයාලට ප්ලේ ස්ටෝර් එකෙන් තමයි මේ ඇප් එක ගන්න ඕනේ. ඉතින් ඔයාලට ප්ලේ ස්ටෝර් එක ගිහුවම ඉතින් ඔයාලා සමහර වෙලාවට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩිෆෝල්ට් ඒ කියන්නේ ෆෝන් එකත් එක්කම තියෙන කීබෝඩ් එක සමහර වෙලාවට මේ වගේ වැඩ කැලේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ තියෙන විදියට විතර තමයි චාම් විදියට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඔයාලා ලස්සන කරගන්න ඕන නම් ඔයා මෙතනින් ප්ලේ ස්ටෝර් එක ගිහලා පස්සේ ඔයාලා පෙන්සි කීබෝඩ් කියලා ඔයාලා පේනවා පෙන්සි කීබෝඩ් කියලා. ඉතින් මම මේක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න වාටර් ලේසින් එතන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ඇප් ලින්ක් එක. ඉතින් මම මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරපුවාම ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මම ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් මම මේක කලින් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පෙන්නන්නත් එක්කම තමයි මම අලුතින්ම ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලා පල්ලයට ගිහපම ඔයාලට පෙන්නන රේට් එක 4.6 වෙනකන් තියෙනවා. ඉතින් මේක කොහොමද කරන්න කියලා අනිවාර්යෙන් පුල්ම ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලන්න යාළුවෝ. නේකින් එකෙන් කරන විදිය. ඉතින් ඔයාලට පෙන්නනවා ඉතින් MB 17ක් වගේ තමයි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නනවා 10 මිලියන එක මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඔයාට ඒකෙම හිතා ගන්න පුළුවන් මේ ටීම් එක ගොඩක් වැඩගත් වෙයි කියලා. ඉතින් ඔයාලට පේනවාදී පල්ලයට ගිහපම රේට් ටික සුපිරියර තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පේනවා 10 මිලියන එක මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ලේසින් ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කළා පස්සේ මේ විදිහට ඕපන් කරගන්න. මේ විදිහට ඕපන් කරපුවාම මේ විදිහට තමයි පේන්නේ තියෙන්නේ. ඉතින් මේ විදිහට පටන් ගත්තාම යාළුවනේ ඔයාලට මෙතන ඔයාලට පේනවා එනබල් කියලා. ඒ කියන්නේ එනබල් පෙන්සි කීබෝඩ් කියලා. ඉතින් ඒක තමයි දාන්න ඕනේ. නැත්තම් ඔයාගේ තියෙන කීබෝඩ් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ විදිහට කරලා පස්සේ ඔයාලට පේනවාද මෙතන ඔන් කරගන්න. ඔයාලට පේනවාද මැනේජ් කීබෝඩ් වල කියලා පස්සේ ඔයාලට පේනවාද ඔටෝමැටික් වොයිස් ටැපින්. ඉතින් ගොඩක් වෙලාවට අපේ Samsung මේක Samsung ෆෝන් එකක් නිසා Samsung කීබෝඩ් එකත් එක්කම තමයි තියෙන්නේ ඩිෆෝල්ට් එක. ඉතින් මම මෙතන මෙතන ඔයාලට පේනවාද මේ පෙන්සි කී එක තමයි මෙතන ඩන් කරන්න ඕනේ. ඉතින් ඔයාලා ඩන් කරපුවාම ඔයාලට පේනවා දෙබිනන් ස්විච් ටු පෙන්සි කීබෝඩ් කියලා. ඉතින් මෙතන තමයි ඩාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද මේක ඩිෆෝල්ට් විදියට තියෙන Samsung කීබෝඩ් එක. ඉතින් ඔයාලට පේනවාද පෙන්සි කී එක තමයි මෙතන ක්ලික් කරන්න ඕනේ. ඉතන ඔයාලා අර විදිහට සෙටින්ග් ටික ඒ විදිහට හදලා පස්සේ ඉතින් ඔයාලට පේනවාද ඔප්ෂන් මෙතන තුනක් පේනවා. ඉතින් ඔයාලට පේනවානේ මේ විදිහට තමයි දැනට මගේ කීබෝඩ් එකේ මේ විදිහට තාම මුකුත් හදලා නැහැ. ඉතින් ඔයාලට පේනවාද දැන් මම නිකමට කයික හරි මගේ කීබෝඩ් එක මේ විදිහට තමයි පේන්නේ තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවාද මෙතන ඔප්ෂන් මෙතන මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා පේනවානේ මෙතන ගිහපුවම මේ විදිහට සිලෙක්ට් කරපුවම ඔප්ෂන් මෙතන හතරක් පෙන්වෙනවා. ඉතින් මේ ඔප්ෂන් හතර පළවෙනි එකේ හැටියට F අකුණ වර පේනවාද. ඉතින් ඔයාලා පේනවා ටීම් එක. ඉතින් ඒක අපි පස්සේ කතා කරමු යාළුවනේ. ඉතින් ඔයාලා පේනවාද කෝල් කූල් ෆෝන් කියලා. ඉතින් කූල් ෆෝන් වල ගිහපුවම ඉතින් එක එක විදිහට ඔයා කැමති මෙතන ෆෝන් එකක් දාන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඔයාලා පේනවානේ පල්ලෙයාට ගිහපුවම ඇටි තරම් ෆෝන්ස් තියෙනවා. ඉතින් ඔයාලා පේනවා ලස්සන ඉතින් ඔයා කැමති එකක් කයික කර හැමදාම එකම විදිහ මෙසේජ් කරන්න නැතුව ඔයා ඕනම කෙනෙක් තමයි විදිහට ෆෝන් එකක් ඔයා සිලෙක්ට් කරලා පස්සේ ඉතින් ඔයා නිකමට මට මේ ෆෝන් එක හොඳයි කියමුකෝ. මේ ෆෝන් එක හොඳ නම් ඔයා එතන සිලෙක්ට් කරගන්න. එතකොට කෙලින්ම ඒ ෆෝන් එක ඒ විදිහටම වදිනවා. ඉතින් ඔයාලා පේනවාද ඊට කලින් ඒ විදිහටම වදිනවා. ඉතින් ඒ විදිහට තමයි සිලෙක්ට් කරගන්නේ. ඉතින් ඔයාලා පේනවාද මේ විදිහට ඊට පස්සේ ඔයාලා පේනවාද මෙතන ඉමෝජ් ස්ටයිල් එක. ඉතින් ඔයා තිබ්බ ඉමෝජ් වලට වඩා
ඔයා කැමතිට මෙතන දාගන්න පුළුවන්. ඉතින් දෙබිනි ඔප්ෂන් එක හැටියට ඉතින් ඔයා කැමති මේ ඔප්ෂන් මේ විදිහට හතරක් පෙන්වනවානේ. ඉතින් ඔයා කැමති එක මෙතන ඕකේ කරගන්න යනවා. ඉතින් ඕකේ කරපුවම මෙතන චූටර මෙතන ඩවුන්ලෝඩ් වෙලා ඩවුන්ලෝඩ් වෙන චුට්ටක්. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කරපු නිසා පෙන්වන්න. ඉතින් ඒ ටික වෙලාවස්ස ඔයාට පේනවාද මෙතන ප්‍රිපියරන්ස් වල ගිහුවාම ඉතින් ඔයාලා පේනවාද ගොඩක් අට මේකේ තමයි ගැටලුවක් වෙන්න යාලුනේ. අපි ඉංග්‍රීසි වචන යොදන්නේ නැති නිසා අපි සිංහල ටයිප් කරන නිසා සමහර වෙලාවට ඔයා ටයිප් කරගම ඉංග්‍රීසි වචන එන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවාද මෙතන ඔටෝ කරෙක්ෂන් මේ විදිහට මෙතන එකින් එක දාලවල. එතකොට ඒක නැති වෙනවා. ඉතින් ඔයාලා පේනවා ඔටෝ කරෙක්ෂන් එක තමයි මෙතන ඩිසේබල් කරන්නේ. එතකොට හරි. ඉතින් ඒකෙන් පස්සේ ඔයාට වෙනවද තව ලැංග්වේජ්. ඉතින් කරුම කියන්නේ මෙතන මෝර් ලැංග්වේජ් ගිහපුවම කරුම කියන්නේ මෙතන සිංහල ලැංග්වේජ් එකන එකට සමාවෙන්න. ඉතින් මෙතන ඔයාට වෙනවද පල්ලියට ගිහපුවම අපේ සිංහල ලැංග්වේජ් එක නැහැ. ඉතින් ඒක ගොඩක් කනගාටුයි. ඉතින් ඔයාට ගිහපුවම තව මේ විදිහට ඔයාට වෙනවද මෙතන කීබෝඩ් සයිස් එක ඔයා මේ විදිහට ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහ තමයි ඒ ඔප්ෂන් ටික. ඉතින් ඊට පස්සේ දැන් අපි මෙතන කතා කරලා ඉවරයි. මෙතන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයා කැමති නම් දෙවෙනි ඔප්ෂන් එක හැටියට කීබෝඩ් එකේ මේ විතරම පේන්නේ තියෙන. ඉතින් ඔයා ඉමෝජි කැමතිද මෙතන ඔයා වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් මේ තුන්වෙනි ඔප්ෂන් එකට ගිහුවම ඒ විදිහට තමයි. ඉතින් ඔයාලා මේ විදිහට ගිහුවම තමයි මේ විදිහ ලස්සනව එවන්න පුළුවන්. ඉතින් ඔයාලා වෙනවද ලස්සන ඉමෝජි හදපු එක, ඒ කියන්නේ මේ ටීම් එකත් එක්කම කීබෝඩ් එකත් එක්කම තියෙන මෙතන හදපු ඒවා තියෙනවා. ඉතින් ඔයාලා එක එක විදිහට මේ විදිහට ඩයිමන්ඩ් එක එක විදිහට ලස්සනට එක එක විදිහට තියෙනවා. ඉතින් ඔයාලා වෙනවද මෙතන ඉතිහාස මේ විදිහට ඉමෝජි වල මේවා ඩවුන්ලෝඩ් කරන්න මේ සමහර විට. ඉතින් ඒක අපි වෙදි කතා නොකර අපි එතනින් ඔයා පාවිච්චි කරන ඔයාලා නිකම්ම තේරෙයි. ඉතින් ඔයාලා කීබෝඩ් එකට ගිහපම ඔයාලා මේ විදිහට ඔයා කැමති නම් මේ ඉමෝජි එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට තුන්වෙනි ඔප්ෂන් එක ඔයාලා වෙනවද මේ මයින් එක. ඉතින් ඔයා කැමති නම් ඔයා අලුතින් කීබෝඩ් එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා වෙනවද මෙතන දන ලකුණක් වගේ. ඉතින් ඒකට ගිහපම ඉතින් ඔයා කැමති නම් මෙතන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා වෙනවද ඩිෆෝල්. ඉතින් ඔයාලා ඒකට ගිහපම ඔයාලා වෙනවද පල්ලෙයා ගැලරි. ඉතින් ගැලරියට ගිහපම ඔයා මෙතන කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න යනවා. ඉතින් මම නිකමර මගේ ෆොටෝ එකක් මම සිලෙක්ට් කරා. ඉතින් ඔයාට කැමතිද ඔයා කැමති ෆොටෝ එකක් ගැලරියට ගිලවස්සේ ඔයා සිලෙක්ට් කරගන්න යාලුවනේ. ඉතින් සිලෙක්ට් කළා පස්සේ ඔයාට පේනවා මෙතන එක එක විදිහට තියෙනවා. ඉතින් ඔයාට මෙතන පෙන්නනවා. ඉතින් ඔයාට එක එක විදිහට යාලුවනේ. ඉතින් ඔයාට මේක කොහොමද කරන්න ඕන අවශ්‍ය දේවල් මෙතන ඔක්කොම එකින් එක පෙන්නනවා. ඉතින් ඔයාට ගිහුවම මේ විදිහට කීබෝඩ් එක ගත්තාම ඔයා මෙතන සේව් දාන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා මෙතන අකුරු ටික. ඉතින් ඔයාට මේක යන්නේ රවුම. ඉතින් ඔයාලා එක එක විදිහට ඉතින් ඔයා කලර් එක වෙනස් කරගන්න ඕන නම් එහෙම. ඉතින් අර වටේ රවුම කලර් එක ඉතිහාස සයිස් එක ඒක චුට්ටක් අවුල්. ඉතින් මේ විදිහට ඉතින් ඔයාලා පේනවාද මෙතන ආයෙත් සයිස් එක ඉතින් ඔයාලා පේනවා සයිස් එක මේ විදිහට ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. ඉතින් ඔයා ස්ට්‍රොක් වල ගිහපම මේ විදිහට චුට්ටක් මේවා මේ පොඩි දිලිසෙන ගතියක් එනවා. ඉතින් ඔයාලා පේනවාද එක එක විදිහට ඔයා කැමති විදිහට මෙතන කීබෝඩ් එක හදා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් තව ඔය ඔප්ෂන් එක ගිහලා ආසවට මෙතන ඔයාලා පේනවාද දෙවෙනි ඔප්ෂන් එක හැටියට ඔයා කැමති අකුරු ටික සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඩවුන්ලෝඩ් ක්ලාස් එක. ඉතින් ඔයාලා පේනවාද මගේ අකුරු ටික මෙතන වෙනසක් වුණා. ඉතින් ඔයාලා එක එක විදිහට මෙතන ගොඩක් තියෙන ඔප්ෂන් යාළුවනේ. ඉතින් ඔයාලා ෆෝන් කලර් එක මේ ඇතුළේ තියෙන ෆෝන් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවාද සුදු පාට නැත්තම් ඔයා ඒවා මෙතන තියෙනවා අකමැතිම නම් ඔයාට වෙනවද මෙතන මේ විදිහට ගිලවස්ස ඔයා එක එක මෙතන සිලෙක්ට් කළවස්ස ඔයා මෙතනින් සේව් කරන්න තියෙනවා. ඉතින් ඔයාට වෙනවද දැන් මගේ කීබෝඩ් එක ඔයා මේ විදිහට ලස්සනට ඔයා තව ලස්සනට හදලා දැන් මට වීඩියෝ එක දික් වෙන නිසා ඉතින් ඔයාට එක එක විදිහට මෙතන ඔප්ෂන් තියෙනවා. ඉතිවාසෙ මෙතන ඔයා සේව් කරන්න ඕනේ. ඉතින් ඒවා දාලා පස්සේ මෙතනින් සේව් කරන්න. සේව් කරලා පස්සේ නිකම් මේක ඇප් එක අපිට ප්‍රී ලැබෙන නිසා යාළුවනේ අපිට මේක සේව් කරන්න නම් අනිවාර්යයෙන් මේක ඇඩ් එකක් වගේ ක්ලික් කරන්න වෙනවා. ඉතින් ඔයාලා වෙනවද ඒක අන්ලොක් කරන්න නම් මේ විදිහට කරන්න වෙනවා. අන්ලොක් සක්සස් මේ විදිහට චූටි වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඒක අපිට නතර කරන්න බෑ. ඒක වීඩියෝ එක ඉවර වෙනකම් වෙන තප්පර ගණන තමයි මේ වීඩියෝ එක යන්නේ. වීඩියෝ එක ඒ විදිහට ගිහිලා පස්සේ ඔයා මෙතන දන ලකුණ කට් කරන්න. කට් කළා පස්සේ මේ විදිහට සේව් කරගන්න. සේව් ඉට් කියලා. ඉතින් ඔයාලා පේනවානේ මගේ දැන් හදපු කීබෝඩ් එක සේව් වෙනවා. ඉතින් මේ විදිහට ඇඩ් ආපම ඔයා
මේවා කට් කරන්න යාලු දැන් ක්ලෝස් කරන්න. ඉතින් දැන් මගේ කීබෝඩ් එක දැන් මේ විදිහට ලස්සන හැදිලා තියෙනවා. ඉතින් ඔයා එක එක විදිහට ඔයා කීබෝඩ් එක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒ ඉතිපස්සේ වඩ වෙනවාද ඔයා කැමති නම් තව කීබෝඩ් එකක් පල්ලෙන් ඇඩ් කරගන්න පුළුවන්. කැමති විදිහට තව එකක් ඔයාගේ කැමැත්ත අනුව තව එකක් හදන්න පුළුවන්. ඉතින් වඩ වෙනවා මෙතන සෙටින් වල යාලු. ඉතින් සෙටින් වල ගිහපම මෙතන ලැන්ග්වේජ් වල ගිහපම නම් මේක සිංහල පෙන්වන්න තියෙන මට කනගාටුයි. ඉතින් වල වෙනවාද මෙතන sound and vibration. ඉතින් ඔයා කැමති නම් sound ඒ කියන්නේ type keyboard එක අකුරු ලියනකොට ඔයා කැමති නම් මෙතන sound volume එක vibration එක ඔයා කැමති නම් දාන්න පුළුවන්. ඉතින් මේ setting වල ඉච්චර දේවල් කරන්න නැහැ. ඉතින් ඒ විදිහ තමයි video එක. ඉතින් video එකට හොඳයි කියලා හිතුණොත් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න යාළුවනේ. ඉතින් video එකට අඩුපාඩු වුණා නම් මට සමා වෙන්න. අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරත් දාන්න වගේ යාළුවන්ටත් වීඩියෝ එක මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාගේ අදහසත් වීඩියෝ එක ලයික් කරත් දාන්න. ඉතින් ඔය වීඩියෝ එක අපි හැමෝම ඔයාලට සුබ දවසක් කියනවා.